Even when the air runs out, even when the water's gone, even when the sky goes black, I'll still be holding on. I'll still be holding on, my dear. Even when the world ends, I'll be right here. I'll wipe away your angel tears. Hi, think කොහමද ඔයාලා හැමෝටම. ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා නේද? ඔව්. අද අපේ නිවාඩු දවසක්. ඉතින් මේ ටික අපිට ලොකුවට මේ එළියට යන්න අමාරු පොඩ්ඩක් බිසි අපි පස්සේ කියන්න රීසන් එක. ඉතින් අද අපි හිතුවා දැන් අර ගෙදර අද ඉන්නකේ පොඩක් වෙනස් විදිහක මේ බ්ලොග් එකක් කරලා බලන්න අපිට පොඩ්ඩක් හිතුණා. මොකද්දද කරන්න අපි? අද අපි කරන්නේ චැලෙන්ජ් වීඩියෝ එකක් නේද? චැලෙන්ජ් වීඩියෝ එකක් කියන්නේ මේක අපි අද හිතුවා දැන් අපි කියන්නේ අද දවසම අපි ජේ කිචන් එකට යන්නේ නැතුව අද දවසම අපි එලියෙන් කන්න කියලා තමයි ප්ලෑන් කරේ. හැබැයි එලියෙන් කනවා කියලා අපිට හිතෙන හිතන තැන් වලට යන්න බෑ නේද? හිතෙන හිතන තැන් වලට යන්නත් බෑ. අනිත් රීසන් එක තමයි අපිට කිසිම මේ කැම් ෂොප් එකකට යන්නත් බෑ. රෙස්ටුරන්ට් වලට යන්නත් බෑ. අපිට යන්න පුළුවන් 7-11 එකට විතරයි. ඉතින් 7-11 එක දන්න කට්ටිය දන්නවා ඇති 7-11 කියන්නේ ඇත්තම මේ පොඩි ෂොප් එකක් අපිට ඕන යූටිලිටිස් අනම්මනම් ගන්න තියෙන තැනක්. ඉතින් එතන මිනි සුපර් මාකට් එකක් වගේ නේද? ඔව් ඇත්තම පොඩි සුපර් මාකට් එකක් වගේ. ඉතින් ඒකේ ගොඩක් තියෙන්නේ මේ අපිට ඕන කරන යූටිලිටිස් තියෙන්නේ. ඒත් එක්කම ඉතින් සමහර රෙඩි ටු ඊට් ෆුඩ්ස් තියෙනවා හදපුවා. ඉතින් අපිට අවන් එකට දාලා ගන්න පුළුවන් ඒවා. ඒ අමතරව සමහරවිට පොඩි පේස්ට්‍රීස් වගේ තියෙනවා නේද? ඔව් එහෙමත් කෑම් ෂොප්ස් වලට යන්නේ නැතුව 7-11 එකෙන් අද දවසම ගෙවන්න තමයි අපේ ප්ලෑන් එක. ඒ කියන්නේ පැය 24ක් යනකම් 7-11 එකේ කෑම් විතරයි අපි කන්න පුළුවන්. හරි. ඉතින් අපි 7-11 එකට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඔයාලට අවුවයි වගේ පෙවුනට ඇත්තටම දැන් අද ටයිම් එක තමයි 9ට 9 කාලේ විතර මට මතක විදිහට. ඒ කියන්නේ මේ සිංගප්පූර් වලට මෙදාස් ටිකේ ටිකක් හීට් එක වැඩි. ඉතින් ඉක්මනට අවු වැටෙනවා. මේ අවුව පොඩ්ඩක් සැර වැඩි මේ වෙන කාලවල වලට වැඩි. ඉතින් 7-11 ගැන මොනවද කියන්න තියෙනවද? ඔව් ඇත්තටම මේ 7-11 කියන්නේ අර මං කලින් කිව්වත් වගේ මිනි සුපර් මාකට් එකක්. ඉතින් මං හිතන්නේ රටවල් ගොඩක තියෙනවා මේ 7-11 නේද? ඔව් ඒ කියන්නේ ජපානේ ඊට පස්සේ මං හිතන්නේ ඔය ඒෂියන් රටවල් කීප එකක් තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා. හැබැයි මෙහෙමයි කියන්නේ 7-11 එක ඒ රටෙන් රටට 7-11 එකේ තියෙන දැන් රෙඩි ටු ඊට් මිල්ස් වර්ග තියෙනවනේ. ඒ තියෙන ඒවා මං හිතන්නේ ඒ රටෙන් රටට ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට ඒ කෑම වර්ග වෙනස් වෙනවා අපි දන්න විදිහට. දැන් සිංගප්පූර් වල තියෙන 7-11 වල සාමාන්‍යයෙන් චයිනීස් කෑම, ඊට පස්සේ ජපනිස් කෑම, ඉන්දියන් කෑම, මැලේ ෆුඩ්ස් ඒ වගේ මේ ඒ රේන්ජ් එකෙන් තමයි යන්නේ. ඉතින් එතකොට ජපානි වගේ මට අත්දැකීමක් නෑ. ඉතින් දන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේ මේ රටෙන් රටට ඒකේ තියෙන කෑම වර්ගවල වැරයිටි එකක් ඇති ගොඩක් දුරට. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ දැන් මේ 7-11 එකේ ෆුඩ්ස් ඇත්තටම ගොඩක් හොඳයි. ඒකට හේතුව තමයි දැන් එකක් තමයි ප්‍රයිස් එක අතින් ගත්තත් සාමාන්‍යයෙන් ගාන සාධාරණයි නේද? සාධාරණ කියන්නේ ඇත්තටම අනිත් අංගලට වඩා ගොඩක් අඩුයි මේ කෑම වල කොස්ට් එක. ඊට පස්සේ ක්වොලිටි එකත් හොඳයි. ඒ කියන්නේ වට හොඳ දැන් ප්‍රෝටීන් එහෙම හොයන කෙනෙක් නම් ඉතින් ප්‍රෝටීන් තියෙන හොඳ ෆුඩ්ස් තියෙනවා. හෙල්දි ෆුඩ්ස් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ බර්ගර්ස් වගේ කනවා නම් එහෙම තියෙනවා. එහෙම ඉතින් එක එක රේන්ජ් එකේ කැමති කැමති විදිහට ගන්න පුළුවන්. කෑම වර්ග තියෙනවා. ඉතින් අර ජේ කලුත් මම හිතන්නේ කියලා දී. ඒ කියන්නේ දැන් මෙහෙ එන ස්ටුඩන්ට්ස්ලාට ඊට පස්සේ දැන් ගොඩක් සිංගප්පූර් වල එන කට්ටිය මුල් කාලේ ඒ කියන්නේ තනියෙන්නේ ජීවත් වෙන්නේ. සමහරවල් මුල් කාලේ නෙමෙයි ඉන්න දිගටම මම හිතන්නේ ගොඩක් වෙලාවට සමහරු තනියෙන් වගේ තමයි ඉන්නේ. ඉතින් ඒ කට්ටියට අර මෙහෙ වැඩක් විසී වුණොත් එහෙම ඉතින් කෑම හොයාගන්න එම අමාරු නම් 7-11 එකේ ගොඩක් අපිට වටින ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒකේ රෙඩි ටු ඊට් මීල්ස් එහෙම අරගෙන මේ ෆ්‍රීස් එකේ ගුණත් තියාගත්ත එක නේද? අනිත් එක තමයි ස්ටුඩන්ට්ලට ඒ ජොබ්ස් කරන අයට අමතරව මම හිතනවා මෙහි ගොඩාක් විසිටර්ස්ලා එනවනේ. ඉතින් එයාලටත් මේ 7-11 කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. අඩුවට හොඳ මීල් එකක් ඕනම වෙලාවක. ඕන ලාක ඕන තැනක. ආන්දරද? ඔව්. ඔව්. ඒ කියන්නේ කොහෙ ගියත් තියෙනවනේ. ඒ කියන්නේ ඉතින් මෙහෙ මැලේ චයිනීස්
කෑම වැඩිනේ එළිය වල හොක සෙන්ට් එකකට හරි නැත්නම් රෙස්ටුරන්ට් එකකට වගේ ගියොත් ඒතකොට චයිනීස් කෑම නම් ඒක අනිවාර්යෙන් ෂුවර් ඒ කියන්නේ දැන් අර ගොඩක් කට්ටියට ලංකාවට සෙට් වෙන්නේ නැහැ දැන් සෙට් වෙන කීප දෙනෙක් ඉන්නවා ඒ උනාට බහුතරයකට සෙට් වෙන්නේ නැහැ මැලේ කෑම නම් ගොඩක් අයට සෙට් වෙනවා හැබැයි මෙහෙම නම් ඉතින් දැන් ඔයාලා විසිට කෙනෙක් විදිහට සිංගප්පූරට එනවා නම් එතකොට එකපාරම හොක සෙන්ට් එකකට ගිහලා තමන් දන්නේ නැති කෑම එකක් ට්‍රයි කරන්න ටිකක් රිස්කිනේ ඉතින් ඊට වැඩිය සමහර 7-11 වල හෙල් කියන්නේ ඇඟට අවුලකුත් නැති ඊට පස්සේ බයක් නැතුව කන්න පුළුවන් කෑම වර්ග තියෙනවා ඉතින් අපි මේ බ්‍රෙක්ෆස්ට් එක අපි දැන් අද ප්ලෑන් එක තියෙන විදිහට බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි ඩින එකයි ඔව් තුනම 7-11 එකෙන් ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ අපි දැන් බ්‍රෙක්ෆස්ට් වල මොනවද ගන්න තියෙන්නේ කියන්නේ දවසින් දවස තියෙනේවත් වෙනස් වෙනවා අපි බලමු මොනවද ගන්න තියෙන්නේ කියලා කියන්නේ ලොකුවට ප්ලෑන් කරන් ගිහිල්ලා මේ ලොක් එක කරන්නත් බෑ අද තියෙන විදිහට අපි බලලා ඔව් බ්‍රෙක්ෆස්ට් එකට මොනව හරි ගමු මොනව හරි කණ්ඩායි බොණ්ඩායි ගන්න ඕනේ යංග අපි ගිහිල්ලා බලමු මේ මොනවද එහෙනම් තියෙන්නේ කියලා යංග හරි ඉතින් මොනවද තියෙනවද ඔප්ෂන්ස් අපිට එක එක දවසට වෙනස් වෙනවා තියෙනවා නේ ඔව් පෙන්වන්න බලන්න මේක පාබනාරා පෙනේ නේද පාබනාරා පෙනේ තමයි පෙනේ අපිට මේක කෑවට පස්සේ බලන්න මේක බීෆ් එකක් අන්න ඒක කොහොමවත් අන්නත් තියෙනවා ආයේ අනිත් ඒවා මේ රයිස් ඔප්ෂන්ස් නේ ඒවා ලවල්ට අපි ගමු මේක මේක ගමු නේ ඔව් මේක පාබනාරා පෙනේ වෙස්ටර්න් මීල් එක එතකොට අපේ පළවෙනි ඔප්ෂන් එක විදිහට අපි ගන්නවා මේක මේ වෙස්ටර්න් මීල් එක කාබනාරා පෙනේ විත් චිකන් හැම් අපරාල කලින් කිව්වා වගේ දැන් මේකේ මේ වෙස්ටර්න් ෆුඩ්ස් තියෙනවා මේ සමහර එක එක ඔප්ෂන්ස් තියෙනවා ඉතින් මේක අපි ගන්නවා ෆස්ට් ඔප්ෂන් එක විදිහට දෙවෙනි ඔප්ෂන් එක මොකක්ද දෙවෙනි ඔප්ෂන් එක ඔණිගිරි එකක් ගමු නේ ඔණිගිරි ඔව් මේක රහයි ඔණිගිරි එකේ අපි ගන්නේ අපි ගොඩක් ඒවා මේ ට්‍රයි කරලා තියෙනවා මේක ඔක චිකන් එක යට තියෙනවා स्पाइसी राइस विद टूना मायो ओनिगिरी मेतन तीन बा अरे एक देवनी ऑप्शन तुम्हें बर्गर का गाना सैंडविच का गाना बर्गर का तुम्हें ऑप्शन विधि हट अभी बर्गर कड़े आने की मेतन आड़ी ऑप्शन बर्गर ऑप्शन नहीं अभी मैं कड़े आने दिन खाने का नहीं स्पाइसी चिकन बर्गर का अभी गान अंतिम अभी කතියන් බා හරි පෙර මේ ඔප්ෂන්ස් තුන තමයි ගන්නෙ ඩ්‍රින්ක් එකක් ගන්න උනායි නේ හරි අද දැන් හැමදාම අපි ටී කෝෆි ගන්නවා බ්‍රෙක්ෆාස්ට් එකට අද අපිට මේ රෙඩ් බුල් එකේ අලුත් වර්ගයක් අපි දැක්කම මේක ලංකාවේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න මේක රෙඩ් බුල් ඇපල් මස්කට් ග්‍රේප් ෆ්ලේවර් එක මේකක් ගන්න කියලා බැලුවා ඩ්‍රින්ක් එකේ විදිහට එතකොට මේවා තමයි අපේ ඔප්ෂන්ස් හතර මේක බිල් කරගෙන අපි ගිහිල්ලා ඉවරලා අද දෙන්නන්න අපේ කවන්න එකට තමයි හිටින්නේ නේ බිල් කරලා නේ ඔව් බිල් කරලා ඉවරයි අපිට අපේ මේකේ තියෙන තුනක් කවන්න එකට දාන්න තියෙනවා ඒක අහලා තියෙනවා මේ තියෙන දැන් මේක නම් දාන්න ඕන මයික්‍රෝ එකට දාලා මේක පෙන්න මේ ටූ කියලා තියෙන ඒ බට් එක ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ එතකොට යාලා ඕන ටයිම් එකයි ටෙම්පරේචර් එකයි දාන්නවා අස්සම් දාන්න पास बर्गे दाम बर्गे का फोटो मे हर कर दाम मेक दिए नंबर थ्री බෙනන් එකට දැන් අරක නම්බර් 7 කියලා දැම්මට පස්සේ විනාඩියයි පවර 50 ගන්න තමයි. ඒක ඔටෝ ඔයාලා කැල්කියුලේට් කරලා ටික වෙනවා. හරි. I think අපි බ්‍රෙක්ෆාස්ට් එකට ඕන මේවා ටික ගත්තා. අරගෙන අපි මේ බෙන්ච් එකට ආවා. කාලා බලන්න. ඉතින් හැමදාම අපි කුල්ම කැතුම් දන්න කන්නේ. ඉතින් මුලින්ම ඔනිගිරි එක තමයි අපි try කරන්න බලන්නේ. ඔනිගිරි එක
කාලා දිනයි දන්නව ඇති මොනිගිර එක අරින්න ක්‍රමයක් තියෙනවා රැප් එක මේ තියෙන්නේ උතර මේ අංක 1 2 3 කියලා දාලා තියෙන්නේ නැත්නම් අපිට නිකන් ඕන ඕන විදිහට අරින්න ටිකක් අමාරුයි එතකොට මේක අංක 1 කියන තැනින් මම යට ඇදලා රටේටම අරන් ගිහිල්ලා ඒක අයින් කරලා ඊපස්සේ මෙතන මේ තියෙන්නේ අංක 2 3 කියලා ඒකෙන් දෙපැත්තට අදින්න තමා තියෙන්නේ අන්නහම තමා මොනිගිරික තියෙන්නේ මාරම දනවා හරි මොනිගිරික ඔයාලට පේනවා ඇති දැන් මේ තියෙන්නේ ඇතුලේ තියෙන්නේ අපි ගත් එක ස්පයිසි රයිස් විත් ටුනා මයෝ මොනිගිරි එක ඉතින් මේකේ පිට මේ සීවීඩ් එකක් දාලා තියෙන්නේ ජපානයේ හැම ඉන්න කට්ටිය දන්නවා ඉතින් නේද කාලා බලමු මේක මාරු ටේස්ට් රස්නේද ලොකු රස නැහැ කියන කන්න බෙරතන රස්නේ මේ මේක දැන් අර ජපන් කෑම එකක් කියලා හිතුණාට ලංකාව අපිට මේ සෙට් වෙන ටේස්ට් එකක් තියෙන්නේ මේකේ මේ වලට පේන්නේ නැති රයිස් එකත් ගොඩක් ස්පයිසි විදියට තියෙන්නේ හට දන ගන්නටම ස්පයිසි විදියට තියෙන්නේ ඇතුලේ තියෙන්නේ ටුනා තියෙන්නේ ස්පයිසි නැති ඒවත් තියෙනවා නේද අපි ගත්ත එක ස්පයිසි නේ ඔව් පේනවා ඇතුළේ තියෙනවා මේ ටුනායි මයයි තමයි තියෙන්නේ. ඔනිගිරියක කාලේ ඉවරයි දැන්. ඊට පස්සේ රෙඩ් බුල් එක තමයි දැන් දීලා බලන්න යන්නේ. ඔනිගිරියට ස්පයිසි නේ. ඔව් ඒක මේ ස්පයිසි ගතියට තියෙනවා ඉතින් මාරම තමයි. කටර දෙකට ඉවර නැහැ බයි චුට්ටයි තියෙන්නේ. ඔව් අපි දැන් රෙඩ් බුල් එක දීලා බලමු. ඊට පස්සේ අපි ට්‍රයි කරන්න යන්නේ මෙන්න මේක මේක ස්පයිස් චිකන් බර්ගර් එක ඔතන පේනවා තියෙන අරල බලන්නවා මේකලේ චිකන් උයි චීස් උයි තියෙනවා හරි ඉතින් අපි ජීයට දෙමු කාලා බලන්න ට්‍රයි කරන්න ඉෂුව ගත්ත නෑ මේ චිකන් ගොඩක් තියෙනවා නේද? මෙතන වල බේනතේ ඇතුළේ මේ ලොකු චිකන් ප්‍රමාණයක් තියෙනවා. රෝස්ටඩ් චිකන් එක තියෙන්නේ. ගණ මාර ප්‍රහය. අපි කලින් ඔගේ මේ එක එකව try කරලා තිනා මේක කලින් කලින් තිබ්බලක් නේද? ඒක ඉක්මනට ඉවර වෙනවා. අපිට හම්බෙලා නෑ. ගේම කවනවා මට ඒ රෝස්ට් එක ගන්න තියෙන මේ මාර ස්පයිස් එක ජේ ගත්තේ මේක දැන් අපි තාම එක ට්‍රයි කරන්න පටන් ගත්තේ නෑ මේක තමයි යට ඕනේ කියලා ගත්තේ දැන් මට ගත්ත මායමකටත් එයා කෙලියා දැන් බර්ගර්කටත් ඕගාල දෙනවා නේද ना
බ්‍රෙක්ෆාස්ට් එක අපි ටෝටල් ගියේ 12,000 දෙන්නටම නේ ඔව් හරි දැන් අපි ගත්තේ වෙන් දෙකක් try කරලා ඉවරයි නේ නෑ ඒෂ්ගේ පංගුව try කරලා ඉවරයි දැන් දෙන්නේ මගේ එක එහෙම තමයි කියන්නේ දැන් මෙයා අන්තිමට කන්නේ කියලා එක තියාගත්තා අන්තිමේදී මට කියලා ගත්ත ඔනිගිරි එකයි ඒක කාලේ ඉවරයි බර්ගර් එකයි දෙකටම මෙයා වැඩේ දීලා තියෙන්නේ Red Bull එකෙත් මම හිතන්නේ මෙයා Red Bull boy කියලා Red Bull එකෙත් මේ ඒක නා වැඩි ඒ කියන්නේ ගොඩක් බිවරන් හරි කරහයි නේද ඒක රහයි Red Bull එක රහයි හරි පෙන්වන්න බෑ මොනවද කිස් තියනවානේ මික්ස් කරන්න වාව් ලොකු තියෙන කපට්ට වගේ ඒක මොනවද තියෙන්නේ මේ චිකන් නෙවෙයි චිකන් හැම් තියෙන්නේ නේ චිකන් මික්ස් කරන්න ඕනේ ස්පූන් එක නෑ ඒක ගැලපෙන්න මේ කට්ලරි සිවරලා තිබ්බේ නේද ඊට පස්සේ යාලා මේ වෙන එකට එන එකක් තමයි මම හිතන්න දුන්නේ සාමාන්‍යයෙන් එකක් අර ජේට සෙට් වෙන කෑම හොයන්න හරිම අමාරුයි මම නම් ඉතින් ඔය ඕන දහචරාවක් කනවා ඉතින් ඔය චයිනීස් කෑමක් කරේ ඒක හොඳට තියෙනවා නේ චීස් චීස් තියෙනවා හොඳට හැබැයි පෝෂන් එක නම් හැබැයි පොඩි වගේ නේ නෑ කන්න බෑ ප්‍රශ්න අඩුයිද දැන් ඉතින් ඔන්න ඔයාලා දැක්කා වගේම අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා 7-11 එකෙන් දැන් වෙලාව හරියටම දවල් 1ට විතර ඇතිනේ හරියටම එකයි වෙලාව ඔව් අපි ඉතින් දැන් ලන්ච් වලට තමයි මේ යන්න හදන්නේ ඉතින් අද දවසම චැලෙන්ජ් එක 7-11 එකෙන් කැම කණ එකනේ ඉතින් දැන් අපි ආය යන්න හදන්නේ 7-11 එකට තමයි ඔව් ඉතින්නේ මේ 7-11 එක අපි අපේ වීඩියෝ වලත් ගොඩක් ඔයාලා දකින්න ඇති මොකද 7-11 එක අපිට ගොඩක් කිට්ටුයි මොකද මේ හේතුව තියෙන්නේ 7-11 එකෙන් ගාන අඩුවට रेडीमेड कैम अब गंड पुलवा हरीम गांट सह क्वालिटी का मारम होता है सवन की गुड़ा खाना थिंक अब हितना मे अद चैलेंज अब विन सकते मैं दस अभी कलिंग की टिका बीसी इतना टिका दुरा मार यही वाला टिका इंट्रेस्टिंग विधि हेट चैलेंज हितुआ दवस सवन इलेवन की कल खंड पुलवाद बलांड अभी अभी ताम මුළු දවසක්ම 7-11 එකෙන් මේ එහෙම කාලා නැහැ. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක කොහොම හරි ගත්තා. දැන් අපි ලන්ච් එක ගන්න තමයි යන්න යන්නේ. ඉතින් 7-11 එකේ ඇත්තටම දැන් අපි නම් ගොඩක් වෙලාවට මේ කෑම අපි මේ අරගෙන අවිල්ලි වෙලා රූම් එකේ යන තමයි අපි අවන් එකට දාලා
කන්නේ අපි. අපි මේ පෙන්නනම් මේ එතනදිත් අපිට මයික්‍රෝවේව් එකක් තියෙනවා නේද? ඔව් එතනදිත් අපිට ඕනනම් කැම එක රත් කරගෙන කන්න පුළුවන්. ඔව්. අපි ලන්ච් එක නම් අපි ඇවිල්ලා. ඔව් ලන්ච් එක අපි මේ මොකද මේ අපිට කොහොමත් අර කොහෙ ගියත් රූම් එකට ඇවිල්ලා කනවා වගේ මේ සැනසීමක් නැහැ මේ එළියේ ඉඳන් කන එක. ඉතින් ඒකින්ද අපි ලන්ච් එක අරගෙන අපව රූම් එකට ඇවිල්ලා වලඩක් පෙන්නන්න අපි මොනවද අරගෙන ආවද කියලා අපි යද්දිත් පෙන්නන්න මොනවද අපි ගන්න යන්නේ කියලා. එහෙනම් අපි යන් 7-11 එකට ලන්ච් එක ගන්න. බිරියානි එක කාලා තියෙනවා කලින් නේ කාලා තියෙනවා මේකේ ප්‍රයිස් එක වෙන්නේ ඩොලර් 4.30ක් ඊළඟට තියෙනවා තායි බැසිල් චිකන් කියලා ඩිෂ් එකක් ඒකේ ප්‍රයිස් එක වෙනවා ඩොලර් 5ක් ආයේ තියෙනවා මෙහි ෆේමස් මීල් එකක් කරි චිකන් රයිස් කරි චිකන් කට්ලට් එක නේ ඔව් මේක වෙනවා ඩොලර් 4.50ක් කිම්චි ෆ්‍රයිඩ් රයිස් නේ කිම්චි ෆ්‍රයිඩ් රයිස් මේක වෙනවා ඩොලර් 5ක් ඔප්ෂන් දැන්ට ඔප්ෂන් වගේ තියෙන ඒවා තමයි නේ ඔව් දැන් අපි බත්නේ අද කන්න බැලුවද වන්ට නේද ලන්ච් එකට ඉතින් ඒ හින්දා අද රයිස් ඇන් කරි එ නැත්තම් බිරියානි ඒ වගේ මොනවා හරි ඔප්ෂන් වලින් තියෙනද ඔය ටික තමයි හැබැයි වෙනදාට සමහර වෙලාවට ඔයිට වැඩිය දේවලුත් තියනවා නේද ඒක තමයි අන්තිමේදී සිලෙක්ට් කරලා බටර් චිකන් බිරියානි කින්ම දෙකක් ගන්නවා කියලා තමයි තීරණය කරේ නේ හරි ඉතින් අපි මේ මොකද්ද අපි ගත්තේ චිකන් කරි බටර් චිකන් බිරියානි. ඔය ඉතින් අර ඔප්ෂන්ස් ගොඩක් තිබ්බට අන්තිමේදී අපි මේ රයිස් එකටම ගියා. මොකද මේ අපි දැන් ගොඩක් වෙලාවට දේටයි රෑටයි බත් කනවා අඩුයි. ඒකින්ද ඉතින් දවල්ට අපි ගොඩක් වෙලාවට රයිස් එකට වගේ තමයි යන්නේ. ඒකින්ද මේ අපි රෑට බලමු මොකක් හරි වෙනසක් කරන්න. ඒකින්ද ඉතින් දවල්ට අපි රයිස් ඔප්ෂන් එකට තමයි ගියේ. අපි දැන් යන් රූම් එකට ගිහලා මේක අපි මයික්‍රෝවේව් කරලා කද්දි අපි බලමු රස කොහොමද කියලා. ඉතින් ජේ කියන්න ගාන්න කොහොමද කැම එක ඔව් ඉතින් ඔන්න අද මම තමයි ඉන්නේ ටේස්ට් ටෙස්ට් එකට හැමදාම එෂ්ණ කරන්නේ ඉතින් මං හිතුවා ඔන්න අද මම කැම කාලා පෙන්වන්න ඔයාලට මේකේ රස කොහොමද කියලා මේ බිත්තරේ කොහෙන්ද ආයේ ඒක මෙහෙමයි මේ අපි x දෙකක් බැඳගෙන මේකට එකතු කරගත්තා මේ පෝෂන් එක ඇති ඇත්තටම එක්කෙනෙක්ට රස චිකන් කරි එකක් තියෙනවා ඉතින් ඒකත් හොඳට මැති ඒ ග්‍රේවි එක බතුත් ඉතින් අපිට නම් ඇති මේ පෝෂන් එක ඉතින් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ ප්‍රමාණය මදි වෙන ඉතින් අපිට නම් මේක ඇති ඉතින් x දෙයන් නම් අපි ඔව් අපි කොහොමත් මෙහෙමයි يعني මේ ඔව් මේ විතර කන්න හරිම ආසයි ඉතින් කොහොමත් සාමාන්‍ය මොන මිල් එකක් ගත්තත් ගොඩක් වෙලාවට එග් එකක් හරි දෙයක් හරි ඔකට ෆ්‍රයි කරගෙන දා ගන්නවා මම තම ඔව් බොයිල් කරගෙන හරි ෆ්‍රයි කරගෙන හරි ආරෙන් ඇඩ් කර ගන්නවා කො කන්න බලන්න එහෙනම් නැතුව ගන්න දැන් ජේ හදනේ වල රහ බලන්නේ මන්නේ ඒකින්ද අපි දැන් එලියෙන් ගිනව අපක ජේට අපි දෙමු මේ ලන්ච් එකේ ටේස්ට් ටෙස්ට් කරන්න ඉතින් හොඳ මේ චිකන් එක නම් පට්ටනේ ඔව් ඒ කියන්නේ මේක මේ චිකන් කරි එක ඔව් චිකන් කරි එක බටර් චිකන් කරි එකක්
අල්පෙනති මාරම මේ ක්‍රීමි ගතියට තියෙනවා. ජේනම් පට්නම් බඩගින් හිටිනේ මොකද මාරුනේ හරි මේක තිරහයි කොහොමත් මාර බ්‍රහයි අපි බලමු නේද රැටත් මේ වගේ රස මොනා හරි දෙයක් හරි ඉතින් ඔයාලා දැක්ක අපි ලන්ච් එකට ගත්තේ මොනවද කියලා ජේනම් දැන් කොහොම හරි කටක් ගියා දැන් මලත් ඒක දැක්කට පස්සේ මගේ දැන් බඩගින්න හොඳටම තදලා තියෙන්නේ ඉතින් ඉස්සර අපි දැන් ලන්ච් එක ගන්න ඊට පස්සේ ඩිනර්කින් අපි ආපහු හම්බෙමු අපි බලමු 7 11 චැලෙන්ජ් එක හරියටම ආ ඉස්සෙල්ලා කියන්නකෝ මේකට කොච්චර ගාන ගියාද වට මේකට ද ලන්ච් එකට එතකොට මේක 4.5 ඩොලර්ස් එතකොට $9 ලන්ච් එකට අපි ගි අපි එහෙනම් ඩිනර්කින් හම්බෙමු අපි බලමු අපේ 7 11 චැලෙන්ජ් එක කම්ප්ලීට් කරගන්න අපිට පුළුවන් වේද කියලා එහෙනම් අපි ඩිනර්කින් හම්බෙමු ඉතින් ඔන්න අපි ඩෙසර්ට් එකට ටොබ්ලරෝන් චොක්ලට් එකකුත් ගත්තා 7-11 එකෙන් මේකට උනේ ඩොලර් 2.75ක් ඒක පෙන්වන්න නම් බැරි වුණා අපිට ගන්නවා ඉතින් පළතුරු නැත්නම් යෝගට් අයිස්ක්‍රීම් චොක්ලට් ඒ වගේ දේවල් තමයි ඒකේ ඩෙසර්ට් අයිටම්ස් වලට තියෙන්නේ ඉතින් අපි හිතුවා දවල්ට ලන්ච් එකෙන් පස්සේ කන්න ටොබ්ලරෝන් එකක් අපි එන එකත් කමු ටොබ්ලරෝන් ඩාක් එකක් තමයි දැන් ගත්තේ අරන් දී බං ඉතින් උදේ බ්‍රෙක්ෆස්ට් එකේ ඉඳන්ම ලන්ච් එක මේ වෙනකන් අපිත් කොහොමද ටිකටම එකතුලා හිටියා. ඉතින් මේ වෙනකන් නම් චැලෙන්ජ් එක සාර්ථකයි කියලා කියන්න පුළුවන් නේ. අපි කොහොම හරි කරලා ඔව් ගැට ගහගන්න. ඒක නිසා ටී ටයිම් එක ගත්තොත් නැතුව ගියානේ. ආ එන්න කම්මැලි ඉන්න. එන්න කම්මැලි ඉන්න ඉතින් ඒකත් නැති වුණා. කොහොම හරි ඒකට කමන්න නැහැ. ඉතින් කොහොම හරි චැලෙන්ජ් එක අපිට කරගන්න පුළුවන් කියලා හිතනවා. දැන් ඉතින් කොහොම හරි ඩිනර් ටයිම් එකට ඇවිල්ලා තියෙන්නේ. බ්‍රෙක්ෆස්ට් එකයි ලන්ච් එකයි කොහොම හරි 7-11 එකෙන් ගැට ගහගත්තා. ඉතින් දැන් එකම කාපු ගම කන්නත් බෑනේ නේද? ඉතින් ඒ හින්දා මේ ඩිනර් එක මොනවද තියෙන්නේ කියලා බලන්න යන්නේ හොස්පිටල් එකේ 7-11 එකට තමයි යන්නේ නේද? ඔව්. ඒක අපිට ළඟයිනේ. ඒ නැත්තම් අපි මෝල් එකේ 7-11 එකට ගියත් සමහර ගොඩක් වෙලාවට මේ කැමමනේ තියෙන්නේ. ඒකම කැම තියෙන්නේ. ඒ හින්දා තේරුමක් නැහැ. අපි නම් යන් ගිහලා බලමු දැන් ඩිනර් එකට ගන්න 7-11 එකේ මොනවද අපිට හොයා ගන්න පුළුවන් කියලා. අපි අරගෙන ඉවරලා ඔල් පෙන්නන්න මොනවද අපි ගත්තේ කියලා. යන් එන්න. අපිට මේ ගණ්ඩවිල ඔප්ෂන්ස් වලට මේක එකක් චිකන් බොලොනේස් මන් දන්නේ හරියට මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා මේකේ මේ චිකන් සෝස් එකකුයි චීස් එහෙම තියෙනවා මේකයි ඊට පස්සේ මගේ අනිත් ඔප්ෂන් එක මොකද මේක ඔව් අනිත් එක මට ගණ්ඩ ආසයි තුනේ මෙන්න මේක එකක් මේක මේ බීෆ් මීට් සෝස් පැස්ට එකක් ජේනම් මේක කන්නේ නැහැ මට මේක අරන් බලන්න හිතුණා මේ ටිකක් රස පාට තියෙනවා මේක ට්‍රයි කරලම නැහැ අමින මේක තියෙනවා මේක නම් ටිකක් මේ හෙල්දි ටයිප් එකට එන එකක් මේ වෙජිටබල්ස් තියෙනවා මේකේ ඔව් පොලිපා තියෙනවා මේ පොලිපා නේ මොනවද මේ බ්‍රොකලි තියෙනවා ඊට පස්සේ කැරට් තියෙනවා ඊට පස්සේ කෝනක් තියෙනවා ඔව් කෝන් තියෙනවා මෙතන චිකන් තියෙන නේද ඔව් බ්ලැක් පෙපර් චිකන් එකක් තියෙනවා එතකොට ඒකයි ආය තියෙනවා මේකත් මට ටිකක් ගන්න ආස හිතුණා හැබැයි මේක මේ පොඩක් ක්වොන්ටිටි එක ටිකක් අඩුයි නේ ඔය දෙක එකයි ඔව් නෑ මං කියන්නේ ප්‍රමාණය ටික ඔව් මේක මේ ටිකක් අඩියම වගේ දෙන මදි වේ කියලා හිතනවා ෆ්ලේමින් මැක් ඇන් චීස් මේකත් වෙන එකක් ඒ ආව මේකත් ටිකක් වෙනස් මැකරෝනි ඇන් චීස්. ඒක හොඳට චීස් තියෙනවා. අන්තිමට අපි ඩිසයිඩ් කරේ එකක් මේක දැන් අර උදේගත් එක නෙමෙයි මේක. මේ උදේගත් එක මොනවාද? කාබනාරා පෙනේනේ. ඔව් කාබනාරා පෙනේ කියලා ගන්න. ඔව් එකක් පොඩක් පෙනන්න. ඔව් මෙන්න මේකනේ උදේගත්තේ. මේක උදේගත්තේ. අපි දැන් ගන්න යන්නේ මෙන්න මේක. මැකරෝනි ඇන් චීස්. ඔව් මැක් ඇන් චීස් එක. මේක හොඳට චීස් ගොඩක් තව තියෙනවා කියලා පේනවා. අල්ල ගන්න පස්සේ මෙන්න මේක ගත්තා.
බීෆ් මීට් සෝස් පස්ට එක බීෆ් සෝස් එකක් එක්ක අල්ප වේ නැති පස්ට එකක් තියෙන්නේ ඒකයි ඊට පස්සේ අපි ගත්තා මෙන්න මේක මේක තන්දුරි චිකන් විත් ටොමැටෝ බාස්මති රයිස් කියන එකක් ඒක මේ මෙතන තියෙනා නේද මේ චට්නි එකක් තියෙනවා නේ අස්සේ අපි ගෙදර ගිහිල්ලා පෙන්නන්න ඒ අස්සේ චට්නි එකක් තියෙනවා අපි ගිහිල්ලා පෙන්නන්න ඔය තුනනේ හරි ඒක එහෙනම් ඒ තුන තමයි අපි ගන්න යන්නේ හරි අපි ගිහිල්ලා පෙන්නන්න අපි තව ස්ප්‍රයිට් එකක් ගන්නවා නේ ස්ප්‍රයිට් එකක් ගන්න අපි ගිහිල්ලා වල පෙන්නන්න හරි හරි අපි දැන් මේ කෑම තුනම මයික්‍රෝවේව් කරගෙන තියන්නේ මේ තියන්නේ තන්දුරි චිකන් විත් ටොමැටෝ රයිස් නේ මම මතක තියෙනවා ඉන්දියන් ඩිෂ් එක නේ ඔව් මේකට පිකල් එකක් ගන්නවා චාය මේක නේද මේ පිකල් නේ මොකක් චට්නිය නේ චට්නිය ඔව් මේ පිකල් එක කියන්නම් කොහොමද කියලා එයා නේද හරිම ස්පයිසි පාටයි फेवरेट beef first I got beef sauce Aba beef ala. meat sauce first na beef meat sauce first I got it then I think beef sauce එක කුයි last එකක් තියෙනවා මේ herbs වගේක් එහෙම දාලා තියෙනවා මේක නම් ඉතින් මට තමයි රහ බලන්න ඉන්නේ ජේ කන්නේ නැහැ beef හරි ඉතින් එතකොට මේකයි 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 තමයි ගත්තේ එකයි අපි බොන්න ගත්ත ස්ප්‍රයිට් එකක් සීරෝ ෂුගර් එකක් ඉතින් එතකොට මේ ඔක්කොම ගියා අපිට ඩොලර් 11යි නේ ඩොලර් 11යි 11යි 7000ක් විතර ස්ප්‍රයිට් එකකට එක ඩොලර් 12ක් විතර එතකොට ඉතින් කම්පයර් කරලා බලන්න මේ කොහොමද ඉතින් අපි හිතනවා ඒක හරි රීසනබල් ප්‍රයිස් එකක් කියලා මේ මේවා තුනක් තියෙනවා ඩිෂස් හරි चटनी का दाग ना भी बात तक अद आप जेट तमा दी लेते हैं फर्स्ट चांस है का आप टेस्ट टेस्ट है रस परीक्षक रस परीक्षक जे ऑटो रेट करन दे हां हरि कालवान है कालवान हरि काला हपला गिला लग जानो පෙනුමෙන් නම් මාරම ස්පයිසි පාටයි මට නම් හිතෙන්නේ රස වෙන්න ඕන කොහොමද කියන්නේ මේ ලංකාවේ අපිට නම් මාරට මැච් වෙනවා මේ සරයි කියන්නේ එහම අවුලක් නැහැ කන්න පුළුවන් ඔව් මාර රහය පෙනුමෙන් දෙන්නේ චිකන් එක තමයි කියන්නේ මේ මේක චට්නි කොහොමද මේක මේ ගොඩක් කැඹුල් කැඹුල් රහය ඒකත් එක්කදී පට්ට ඇතිනේ මාර රහය හරි එතකොට ඒක අවර අන්තිම රේට් කරමු නේ හරි අන්තිම රේට් කන් දෙකයි මර ගන්න නේ ඒක තමයි ඔයා බල්ලෝ ආගේ දෙක ඔයාගේ දෙක ඔයා රේටින් කියන්නේ නෑ ඔයාට තුනම කිව්වේ මට තුනම කිව්වේ ඔක මික්ස් කරන්න හරි දැන් ඉතින් මෙයාගේ දෙවෙනි ඩිෂ් එක මෙයා චීස් ටිකයි ඔක්කොම මේ මික්ස් කර ගන්නවා මේ කිරිද මේ තියෙන්නේ ගුණක් නේ කිරිත් ඇති ඒක ඉතින් අර මේ චීස් සෝස් එකක් ඒක මෙහෙම නෙවෙයි නේද ඒක වෙනස් ඒක වෙනස් ඊටතඩි මේකේ චීස් තියෙනවා වගේ චීස්ද කිරිද මම දාලා මේ පේනද නේ අර උදේකටත් දෙන්නේ රහයිද? උදේක රහයි ඒක හොඳයි ඒකත් අතරම රහයි. ඔව්. ඊටත් වඩා මේක මේ ගොඩක් ක්‍රීමි නෙමෙයි. උදේක මෙච්චර ටෙස්ට් එක ටෙස්ට් කරන්න එක කටයි දෙන්නේ.
මොකද කමාරාය ඔය දැන් හරි මේ රෙඩ් කරන්න බලන්න කියන්නේ ඕක ඔකට කියක් දෙනවද කියන්නේ උදේ ඉඳන් කපුවගෙන මේ දැන් අපි උදේ අපි බැලුවේ නෑ මේකද මේක එක අරක නෑ නෑ 10න් කියක් දෙනවා ආ 10න් නමයක් විතර ඕකේ හරි මේක එතකොට මේකට මේකට දෙනවා 8ක් 8ක් විතර හරි එතකොට එහෙනම් මේකට මේකට එකට 0 හරි මේකදී මට තමයි කාලා බලන්න එන්නේ හරි එහෙනම් ජේට කැමරා එක දෙන්නම් මම මේක ටෙස්ට් කරලා බලමු හරි හරි ඉතින් මේක beef meat sauce pasta එක හොඳ thick beefy meat එකක් වෙනවා beef sauce එකක් තියෙනවා අපි ඒක ඩක් හොඳට කලවම් කරමු සුවඳ නම් එනවා නියම සුවඳක් නේ හොඳට කලවම් කරලා මේ තුනම අපි පළවෙනි පාරට නේ කන්නේ ඔව් රහයක රයිගෙන් තින් අර බීෆ් රහ නියමිටම තියෙනවා අල්ල වෙනදි මේ කියන්නේ පොඩි පොඩි මේ බීෆ් පොඩි චන්ක්ස් වගේ බීෆ් තියෙනවා පොඩි කෑලි මේ සෝස් එකක් වුණේ මේ බීෆ් තියෙනවා එතකොට මේ ටිපිකල් ඉතින් අර හොඳටම බීෆ් රහ එනවා බීෆ් වලට කැමති කෙනෙකුට නම් මම පටන් රහයි චීස් නෑ මේකේ චීස් එම් පොඩක්වත් නෑ ඔක්කොම තනිකර බීෆ් තමයි තියෙන්නේ ඔය අනිත් දෙක ට්‍රයි කරනවද දැන් මැක් ඇන් චීස් එක අපි කාලා බලමු. මම හිතනවා ඔයා ඒකට කැමතියි කියලා. ගේම් එකෙන් දෙකක් ගන්න මන්ද යව. ඒක නම් පට්ට. ඒක ගත්තෙත් මම. මේක මෙච්චර කාලා අපිට ගන්න හිතුන්නේ නැහැ නේ. ඒකේ මෙහෙම ඒකේ මේ ප්‍රමාණය ටිකක් අඩුයිනේ. ඒ හින්දා රසයි ගොඩක් රසයි. සාපේක්ෂව එතන තිබ්බ මේ මැක් වලින් මැක් ඇන් චීස් වලින් මේක තමයි මේ වැඩිම ප්‍රමාණය මම හිතන්නේ. ඔව් නේ. ඔව් අනිත් එකේ මිනිත්තු ටික අඩුයි මම හිතන්නේ. හ්ම්. අනිත්ත් බලුනේ බත් එක. හා ඔහොම මම කන්න. මම ආසයි ටික චට්නි එක වැඩිපුර දාන්න. දාලා කලවම් කරගෙන පොඩි අපි චිකන් කෑල්ල දෙකක් දාගෙන කාලා බලමු. අනේ. රෙට් කරනවාද කොහමයි ආසයි පොලොවගේ තමයි රස වර්ග තුනක් තිබ්බේ මේ මට මේකට 9.5 විතර දුන්නේ 10 මේ පට්ට වරහ කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ ඊට පස්සේ මට මේකත් 9ක් විතර දුන්නේ ඔව් මාර වරහයි ඊට පස්සේ මේකට මම දෙන්න 8ක් විතර ඔව් ඒ කියන්නේ රහයි මොකද මං ඒක චීස් වලට මාසයිනේ. එතකොට මේක චීස් නැහැ මේක තියෙන්නේ තනිකර මේ බීෆ් කරි එකක් වගේ නේ. කරි එකක් වගේ තියෙන්නේ. ඒකයි මේ මාරම් සුවඳයි රසත් ටික වගේ තියෙනවා. කොහරි 8ක් විතර මං දෙනවා. බටර් චිකන් බිරියානි එකට අපි දවල් කාපෝ. ඒකත් 9ක් විතර දුන්නේ. ඔව් ඒකත් රසයි නේ. ඒකත් රහයි උදේම කාපු මොකද මැකරොනි එක නේ. අපි මේ 6 දවසක නේ අර ෆුඩ් රේට් කරලා ඉවරලා මේ කොහොමද රේට් කරන්න කියලා එහෙමයක් කරන්නනේ. හරි ඉතින් කොහමරි දවසම අපි හිතපු විදිහට 7-11 එකකින් ගේම් ගහගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම කියලා අපි හිතන්නේ නිකන් අර කණ්ඩ ආසනෙත් දේවල් කණ්ඩ උනේ නේ. නෑ ඔප්ෂන් එක ගන්න එදින. ඔව් ඒ කියන්නේ මං කියන්නේ සිංගප්පූරට එන කෙනෙක් ඔයා විසිට් වෙන්න පුළුවන් ස්ටුඩන්ට් වෙන්න පුළුවන් වර්ක් වීසා එකක් වෙන්න පුළුවන් කොහොම හරි කමන්නෑ. සිංගප්පූරට එන කෙනෙක්ට මං හිතනවා මේ කෑම ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් අපි කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා හොක සෙන්ටර්ස් ගැන. ඉතින් අද 7-11 එක ගැන කරා ඒ විදිහටම. ඉතින් තව මේ වගේ තැන් ගොඩක් තියෙනවා සිංගප්පූර කෑම ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට බජට් ගන්න පුළුවන් හොඳට. ඉතින් අපි ඉස්සරහටත් ගේනම් මේ වගේ වීඩියෝස් ඔයාලට කැමති නම් කියන්නනේ. ඔව් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ කියන්නේ මේ ඇත්තටම මේ අපිට කරන්න පුළුවන් අලුත් විදිහේ ෆුඩ් චැලෙන්ජස් ගොඩක් තියෙනවා. ඉතින් ඉස්සරහට අපි වෙලාව තියෙන විදිහට අපි පෙන්වන්නම්. මොකද සිංගප්පූර කියන්නේ ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙකුට ඉන්න පුළුවන් රටක්. ඒ කියන්නේ විසිට් එකට උනත් ඔයාලා ටිකට් එක විතරයි දාගන්න තියෙන්නේ.
ලේ හරිම ලේසියෙන් ටිකට් එක විතරක් දාගෙන ඉන්න පුළුවන් රටක්. ඉතින් අපි මේ පෙන්නන තැන් ඔයාලට ට්‍රයි කරන්න බැරි නැහැ. හරිම ලේසියෙන් අවිලි වෙලා උඩට ගිහිල්ලා ට්‍රයි කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් අපි එහෙම චැලෙන්ජස් අරන් එන්නම්. ඔයාලට මොන හරි එහෙම මේ සජෙෂන්ස් තියෙනවා නම් යටින් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි ඒවා බලලා අපිට පුළුවන් වෙලාවට අපි කරන්න. ඊට පස්සේ දැන් අද චැනල් එකේ මෙච්චරයි. අද වීඩියෝ එක අපි මේ විදියට ඉවර කරන්න මම හිතුවා ටිකක් දිග වීඩියෝ එකක්. ඉතින් මේ වෙනකම් බලපු ආල ඔක්කොටම thank you so much. එහෙනම් අදට අපි ගිහින් එන්න නේද? ඔව්. එහෙනම් අපි ඊළඟ මේකෙන් වීඩියෝ එකෙන් එන්න. ගිහින් එන්න. Bye.